ඔන්න දැන් ලංකාවේ ඔබට කොරියාවේ තවත් රැකියා ක්ෂේත්‍රයක් විවෘත වීමට නියමිතව තිබෙනවා. ඒ තමයි ගිනිනිවීම ක්ෂේත්‍රයේ රැකියා ලංකාවේ ශ්‍රමිකයන්ට උදා කරලා දෙන්න කොරියානු රජයේ එකඟතාවය පළ කරමින් මේ පිළිබඳ සාකච්ඡා සහ නිරීක්ෂණ කටයුතු සිදු වුණා පහුගිය දවස්වල. ඒ පිළිබඳ තොරතුරු තමයි අපි ඔබ වෙත ගෙනෙන්න සූදානම් වෙන්නේ. කෙසේ වෙතත් මේ තොරතුරු රැගෙන එන්න මත් වෙන්න අපි මතක් කරන්න ඕන කාරණය තමයි රිවිර YouTube නාලිකාව හැමදාමත් දෙස් විදෙස් රැකියා තොරතුරු ඒ වගේම ප්‍රවෘත්තිමය වටිනාකමකින් තොරතුරු නිරන්තරයෙන් ඔබ වෙත ගෙනෙනවා. නිල තොරතුරු, සත්‍ය තොරතුරු අපි ඔබ වෙත ගෙනෙන නාලිකාවක් විදියට ඔබේ විශ්වාසය දිනාගත්ත රිවිර YouTube නාලිකාව ඔබ තවමත් subscribe කරලා නැත්නම් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා මුලින්ම අපි ආරාධනා කරනවා. ගිනිනිවීම ක්ෂේත්‍රයේ රැකියා ලංකාවේ ඔබට විවෘත වෙන්නේ මෙන්න මේ විදිහට. විශේෂයෙන්ම පහුගිය දවස්වල ලංකාවට පැමිණිච්ච කොරියාවේ නිරීක්ෂණ පිරිසක් විශේෂයෙන්ම විශ්වවිද්‍යාල පද්ධතියක මහාචාර්යවරු පිරිස ලංකාවට එනවා. ඔවුන් කොරියාවේ ගිනිනිවීම ක්ෂේත්‍රය පිළිබඳව උපාධිය ලබා දෙන විශ්වවිද්‍යාල 45කට අධික සංඛ්‍යාවක ප්‍රධානීන් තමයි මේ විදිහට ලංකාවට පැමිණෙන්නේ. ඔවුන් පැමිණිලා ලංකාවේ ගිනිනිවීම ක්ෂේත්‍රයේ පිළිබඳව අධ්‍යයනය කරනවා. ඒ වගේම ලංකාවේ ගිනිනිවීම ක්ෂේත්‍රයේ හරහා පුහුණු ශ්‍රමිකයින් ඔවුන්ගේ රටට ගන්න පුළුවන්ද කියන කාරණය පිළිබඳවයි සාකච්ඡා කරන්නේ. විශේෂයෙන්ම දෙස් රැකියා හා කම්කරු එමති මනුෂ්‍ය නානකර අමාත්‍යවරයාගේ ඉල්ලීමකට අනුව ලංකාවට පැමිණිච්ච මේ කොරියානු කණ්ඩායම ගාල්ල නාගරික ගිනිනිවීම ඒකකයේ නිරීක්ෂණ චාරිකාවකට එකතු වුණා. එහිදී ඔවුන් සිදු කළ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් විදිහට නොබෝ කාලයක තුලදී ලංකාවේ පුහුණු ගිනිනිවීම ශ්‍රමිකයින් වෘත්තිකයින් කොරියාවට අරගෙන යන්න ඔවුන් සූදානම් ඉන්නේ. ඒ වගේම ලංකාවේ ගිනිනිවීම ක්ෂේත්‍රය පිළිබඳව ඔවුන් අධ්‍යයනය කරපු කාරණා ඇතුලේ අපේ ගිනිනිවීම ක්ෂේත්‍රය තවදුරටත් නවීකරණය විය යුතුයි, තාක්ෂණික පැත්තෙන්, දැනුම පැත්තෙන්, ඒ වගේම භෞතික සම්පත් පැත්තෙන් අපි සංවර්ධනය විය යුතු ආකාරයන් පිළිබඳව ඔවුන් සාකච්ඡා කළා. ඒ වගේම කොරියානු රජයේ අනුග්‍රහය ඇතුව ලංකාවේ ගිනිනිවීම ක්ෂේත්‍රය විශේෂයෙන්ම දැන් අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ ගොඩබිම් ක්ෂේත්‍රය හරහා තමයි ගිනිනිවීම කටයුතු පූර්ණ ප්‍රධාන වශයෙන්. නමුත් අනාගතයේදී මේ කොරියානු මැදිහත් වීමත් එක්ක ගුවනින් සහ මුහුදෙන් කොහොමද මේ ගිනිනිවීම කටයුතු කරන්න කියන එක පිළිබඳව ශ්‍රමිකයින් දැනුවත් කිරීමේ පුහුණුව ලබා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම නියමිතයි. ඒ වගේම ඊට අවශ්‍ය තාක්ෂණික සහ භෞතික සම්පත් ලංකාවට කොරියානු රජය හරහා ලබා දීමට එකඟතාවය පළ කරමින් සාකච්ඡා කළා. ඉදිරියේදී ඔබට අවස්ථාව ලැබෙනවා මේ තාක්ෂණික උපකරණ සහ දැනුම හරහා පුහුණුව ලබලා කොරියාවේ වෘත්තිකයෙක් විදිහට වසර 5ක විතර කාලයක් කොරියාවේ ගිනිනිවීම ක්ෂේත්‍රයේ රැකියාවක නිරත වීමේ අවස්ථාව දැන් ඔන්න ඔයාලට මේ ක්ෂේත්‍රය හරහා විවෘත වීමට නියමිතව තිබෙනවා. මේක දෙරට අතර පැවතිච්ච සාකච්ඡා අතරම සුවිශේෂී සාකච්ඡාවක්. ගාල්ල ගිනිනිවීම ඒකකය කේන්ද්‍ර කර ගනිමින් ඉදිරියේදී ගිනිනිවීම ක්ෂේත්‍රයේ වෘත්තිකයන් පුහුණු කිරීමේ පාඨමාලා ආරම්භ කිරීමට නියමිතයි. ඒ හරහා ඉතාමත් ඉහළ වැටුපකට දන්නවා යම් ගිනිනිවීම ක්ෂේත්‍රය කියන්නේ යම් අවධානම් සහගත වෘත්තියක්. නමුත් අවධානම් සහගත වෘත්තියට මුහුණ දීමට හැකි දැනුම සහ ආරක්ෂාකාරී වටපිටාව ගොඩනගා ගන්න කොහොමද කියන ශාස්ත්‍රයේ පිළිබඳ අවබෝධය ඇතුව උපාධිධාරියෙකු විදියට මේ ශාස්ත්‍රයට එකතු වීමට අවස්ථාව ලැබෙයි. එහෙම එකතු වුනහම ඉතාමත් ඉහළ වැටුපකට කොරියාවේ යම් කිසි කාල සීමාවක් රැකියාව කර ලංකාවට ඇවිල්ලා එතනින් එහාට ඔබේ දැනුම ඔබ ලබාගත් අත්දැකීම් එක්ක ලංකාවේ ගිනිනිවීම ශාස්ත්‍රයේ රැකියාව නිරත වීමේ අවස්ථාවත් උදා වේ කියන විශ්වාසය අපට තිබෙනවා. ඉතින් මේ සුබ ආරංචිය ඔබට ගෙනෙනවා. රැඳිලා ඉන්න මේ වගේ වෘත්තිමය අවස්ථා විශේෂම ගිනිනිවීම ක්ෂේත්‍රයේ පමණක් නෙවෙයි අනිකුත් ක්ෂේත්‍රවලත් ගිනිනිවීම ඒකකයේ ඇතුළු අනිකුත් ක්ෂේත්‍රවලත් රැකියාමය අවස්ථා පිළිබඳ තොරතුරු ලද්ද සෙනෙහින් අපි ඔබට ගෙනෙනවා.